ඔන්න ඉතින් ඔයගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ SL.F YouTube channel එකෙන් ගේන COD Mobile අලුත්ම වීඩියෝ එකත් එක්ක අද මං ගෙනාවේ test server එක ගැන පොඩි විස්තර ටිකක් තියෙන ඒ කියන්නේ test server එක කියන්නේ එන්න තියෙන update එක ගැන අපි ඉස්සල්ලා මේ යමු battle royale එකට battle royale එක ලොකු විස්තර ටිකක් තියෙන ඔයගොල්ලන්ට දැනටම අපේ නැති මම මේවා ටික කලින් වීඩියෝ එකත් ගෙනාවා අපි අදාළම විස්තර ටිකට යමු ඉස්සල්ලාම මම ඔයගොල්ලන්ට කියන්න ඕන load out එක නම් ගොඩක් වෙනස් වෙලා තියෙනවා අපිට පේනවා මෙතන load out පහක් හදා ගන්න තියෙනවා මම ওই පහ ගැන බේස් එකට ගිහලා විස්තර කරන්නම් ඕගොල්ලන්ට කියනවා නම් අලුතෙන් එන ගන් ටිකක් තියෙනවා මෙතන ටිකයි දාලා තියෙන්නේ හැබැයි බේස් එකේ නම් ගොඩක් ගන් තියෙනවා මේක අලුතෙන් එන එකක් මේක නම් දැනටමත් තියෙනවා මේකේ මේකත් අලුතෙන් එන්නේ මේකත් අලුත් ජෙන් එකක් ඊට පස්සේ ස්නයිපර් වලින් ඕගොල්ලෝට කියන්න ඕන ආටික් කියන ස්නයිපර් ආටික් 50 වයින් කරලා තියෙනවා ඒකත් මම බේස් එකට ගිහිල්ලා විස්තර ගැන කියන්න LMG LMG ගේ තලුත් LMG ටිකක් බේස් එකේ තියෙන මෙතන තාර තියෙන මේ ටික විතරයි SMG වල ඔන්න ඉතින් මේකත් මේකට ඇඩ් කරලා තියෙනවා මේක නිකන් මෙහෙම අමුතුට තිබ්බට ඒක පොඩි බග් එකක් මේකේ බග් ගොඩක් තියෙනවා මම දැන් දවස් 4ක් තිස්සේ සෙල්ලම් කරන ටෙස්ට් සර්වර් එක දාගෙන තව තියෙනවා මේ පිස්ටල් එක ඒකට පොඩ්ඩක් අර මාසල් එකක් වගේ එකක් හයි කරලා තියෙන්නේ එච්චරම තමයි ලෝඩ් අවුට් එකේ ඔයගොල්ලන්ට පේන ඇති ලෝඩ් අවුට් එක නම් අම්බාට වෙනස් කරලා ඔයගොල්ලෝ ඉතින් බලන ඇති මේ මගේ ඇති මොකද්ද තියෙන්නේ කියලා ඒක ගැන මම විස්තරත් කරන්නම් බේස් එකටම ගිහිල්ලා එහෙනම් අපි යමු ගේම් එකට ඔන්න ඉතින් ගේම් එකටත් ආවා මම ඔයගොල්ලන්ට කිව්වා මේ අතේ තියෙන එක මොකද්ද කියලා මම එකද ඒක ගැන දැන් කියන්නම් විස්තරය නම් ඔන්න චාර්ජ් වෙනවා ඉස්සෙල්ලාම මේකේ මොකද්ද වෙන්නේ හැක සීන් එකක් තමයි තියෙන්නේ මෙතන ඉන්න කට්ටිය ඔක්කොම හැක් කරලා සීන් එකක් ඒක ස්පොට් එක මම මේක මොකද්ද වෙන්නේ කියලා මම ඔයගොල්ලන්ට දැන් කියන්නම් මේකෙන් ඇත්තටම වෙන්නේ ඒගොල්ලෝ ගාව තියෙනවනේ හොය නිකන් එක එක බල දාගත්තු ඒවා මේ මගේ කියන්නේ තියෙනවා දැන් මම හැක් කරන එක වගේ ඒගොල්ලෝ පේන්නේ නැතු යන්නේ වා ඊට පස්සේ ඇසොම් බිලා යන්නේ වා අන්න ඒවා විනාඩි 5කට හැක් කරලා දානවා ඊට පස්සේ ඔයට මේ ඔය එක එක ගැජමැටික් කැලේ තියෙනවා නේ ගන්න උඩටත් අය කරලා එව්වත් විනාඩි 5කට හැක් කරලා දානවා ඒ වගේ සීන් එකක් තමයි මේකෙන් වෙන්නේ ඔයගොල්ලන්ට මෙතෙන්ට ගිහපුවන් පස්සේ ඒක විස්තරේ බලාගත්ත හැකි අපි එහෙනම් ගේම් වීඩියෝ එකටම ගිහිල්ලා කතා කරමු මේකෙන් මේ විදිහට තමයි බැටල් රොයල් එකට ගිහපුවන් පස්සේ පටන් ගන්න අම්මා එහේ පාට මේක ඇත්තරම වෝසෝන් එක තමයි මේ විදිහට ඇත්තරම තියෙන්නේ බේස් එක විතරයි වෝසෝන් එක නෙමෙයි නැත්නම් ඒත් ඔක්කොම ගන්න කම් වෝසෝන් එකම කරලා තියෙනවා කොහෙද මේ පාර පන්නේ මුලමනින්ම වෙනස් කරලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා බේස් එක දැන් අතනවා කියනවා නම් අපි පල්ලටම ගිහිල්ලා ගන්නයක් කරන් කතා කරමු මොකද කියනවා නම් ගන්න වලට දැන් අතරම කියනවා නම් කැලි හොයන්න ඕනේ නැහැ ගන්න කියන කැලි ටික තියෙනවා අපිට ගන්න ලෝඩ් අවුට් එකක් තියදී බම් බලන්න මම කොහොම ගන්න එක ගත්තා ඒකට අදාළ කැලි ටික තියෙනවා ඒ පාටානුවට තමයි මේක දැන් කොළ පාටක් තියෙන්නේ ඒ කොළ පාට මේක දැන් මේ ඉන්ෆෝන් එක නිල් පාට එකක් හම්බුනොත් නිල් පාටකේ කැලි වැඩි ඊට පස්සේ දම් පාටක හම්බුනොත් දම් පාටකේ ඔයගොල්ලෝට පේන ඇති මෙතන තිත් කොමාරි පහක් තියෙන පහ පිටලා තිබ්බොත් තමයි ඒක සුපිරිම ගන්න එකක් වෙන්නේ ඒක සුපිරිම ගන්න එක කහ පාට කරලා තියෙන්නේ අතන දීපා පිටින් අප ගන්න එක මේක කොහමාරි ඉන්ෆෝන් එකට වඩා මෙන්න මේකේ කැලි වැඩි මේ අලුතෙන් ආපු ගන්න එකක් දැක්කද මේ කෑලි තුනක් තියෙනවා තව කෑලි දෙකයි පිරෙන තියෙනවා මේකේ කහ පාට දම් පාට එක හම්බුනොත් එක කතාව එක කෑල්ලක් පිරලා තියෙනවා අපිට හදා ගන්න බෑ ඒක කෑලි එහෙම මාරු කරන්න බෑ ඊට පස්සේ ඕගොල්ලෝ කියන්න ඕන ස්නයිපර් උණ්ඩ කියලා වෙනම උණ්ඩ જાතියක් ඇවිල්ලා තියෙනවා මේක අපිට ලෝඩ් අවුට් එකෙන් හදා ගන්න ස්නයිපර් ටිකර දාන්න පුළුවන් නැත්නම් මේ මෙතනින් ගන්න ස්නයිපර් එකට බෑ මේ ස්නයිපර් උණ්ඩ මට හිතෙන විදිහට ප්‍රැක්ටිස් කරන එක හදා ඒක මේ නිකන් ගුම් පාට වැඩක්
මේකෙත් ඔගොල්ලන්ට කියන්න ඕන බග් ගොඩක් එහෙම තියෙනවා ජෝතයි ඔන්න මේ මේගන් එක ගත්තාම පස්සේ මේගන් එකේ කෑලි එකයි තව අඩු අනිත් ඔක්කොම පිල්ල තියෙන්නේ ඔගොල්ලන්ට පේන ඇතිනේ අන්තිම කොටුව පිල්ල නැහැ මේක ලෙජෙන්ඩරි එක ගත්තාම පස්සේ කෑලි ඔක්කොම තියෙනවා මම ඒකකුත් අරන් ඔගොල්ලන්ට පෙන්නන අය ඩ්‍රොප් එකකින් ඉන්නේ ඒවා සාමාන්‍ය බීමක් තියෙනවා තව දේවල් ගොඩක් තියෙනවා පෙන්වන්න මට මේ එක වීඩියෝකින් නම් ඒක කරන්න බැහැ තව වීඩියෝ එකක් මම ගේනවා මේ බේස් එක අලුත් කරලා තියෙනවා දැන් කීට ඒ ටිකත් අරන් යන්න මේක තමයි ආම් එක මම නම් දැන් නම් කියන්නේ අද්දෙක පේන දාගෙන ගහද්දි තමයි පට්ටට දේවල් බලා ගන්න පුළුවන් එහෙම තමයි මම මේ ඉදිරිය ගන්නේ ආමෙකෙන් මොකද්ද කරන්න කියලා මම කියන්න මොන ඉතින් කන්න ආමෙකෙන් ආමේ දැන් වෙස්ට් එක මේ ඩැමේජ් වෙලා තියෙන ඕගොල්ලන්ට පේන ඇති මෙතන වෙස්ට් එක ඩැමේජ් වෙලා තියෙනවා මේකත් තියෙන සුදු පාටයිද ඕක තමයි ඕකත් ඉතින් වෝසෝන් එකෙන් තමයි මේක වෝසෝන් එකම කරලා තියෙන පරිසරම කියන්නේ ඒක නම් කියන්න දෙයක් නෑ මට හිතෙන විදිහට ඔයගොල්ලෝ තව දෙයක් කියන්න ඕන මට හිතෙන විදිහ තමයි මේක එකම සීසන් එකකින් එන්නේ සීසන් 9 එකෙන් චූට්ටක් ඒ ඊට පස්සේ සීසන් ඕකෝ සීසන් 10 එකකින් උත් ඒ තව චූට්ට බොටෙක් කොහමද ටෙස්ට් සර්වර් එක ඉන්නේ කොහමද බොට්ටුනේ ඔන්න ඉතින් ඔයගොල්ලෝ මං කිව්වා අතන ලොබි ලොබි එකේදී ලෝඩ් අවුට් එකක් ලෝඩ් අවුට් පහක් හදන්න දෙනවා කියලා අන්න එක තමයි මෙතන තමයි ලෝඩ් අවුට් පහ තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති උඩම තියෙනවා කහපාට ස්නයිපර් එකක් ඒ ස්නයිපර් එක මේකම තමයි ඩීල් එකම තමයි ඒකට මං හදාගත් විදිහට තමයි තියෙන්නේ මේ ස්නයිපර් එක මම ඒක අරන් පෙන්නන්න ඔයගොල්ලන්ට පේන ඇති මේක තමයි මම හදාගත්තු ස්නයිපර් එක එකපාර ගන්න පුළුවන් ආයෙ එකපාරක් ආයෙ ගන්න බෑ එතන අපි හදාගත්තු ලෝඩ් අවුට් එකෙන් අපිට දැන් කැමති විදිහට හදා ගන්න පුළුවන් දැන් බැටර් රොයල් වලත් කියන්නේ මේ මල්ටි ප්ලේවල් වගේ ඒ හදාගත්තු ස්නයිපර් එක තමයි මේ තියෙන්නේ මම ඕගොල්ලන්ට කිව්වා මේ ස්නයිපර් රොන්ඩ වගේ තියෙනවා කියලා ඒ ස්නයිපර් රොන්ඩ වැටෙන්නේ මෙන්න මේ අපි හදාගන්න ස්නයිපර් එක නිසා බේස් එකේ තියෙන අනිත් ස්නයිපර් වලට නෙමෙයි බේස් එකේ තියෙන එක ස්නයිපරයි ඒ අර DL ස්නයිපර් විතරයි මම හිතන විදිහට ආර්ටික් තියෙන ස්නයිපරයි ආර්ටික් ටර්මල් එක බොක්ස් වලින් දාන්නේ ආර්ටික් කියන ස්නයිපර් අයින් කරලා තියෙනවා ඊට පස්සේ අර කවබෝයි ස්නයිපර් එක විතරයි දාලා තියෙන එකක් බේස් එකේ නෑ කොහෙවත් යන්න බේස් එකේ නැහැ කොහෙවත් යන්න ඒකත් අර ගන් ගන්න තියෙන මැෂින් වලින් විතරයි ගන්න පුළුවන් අපිට බේස් එකේදී හම්බෙන එක ස්නයිපර් ඔය DL එක විතරයි නැත්තම් තවත් ස්නයිපර් දායි මට ඉතින් විදියට පොඩ්ඩක් මේකේ බග් ගොඩක් තියෙනවා ඒ ස්නයිපර් උണ്ട අර ටර්මල් ස්නයිපරටත් හරියන්නේ ඒකත් අදයි මං හිතන විදියට ගොඩට පෙන්වන්න ඕන තව දෙයක් තමයි මම වෙන ට්‍රිප් එකකට මේ ඇවිල්ලා තියෙන්නේ ඕක තමයි මම හදාගත්තු අතනින් හදාගත්තු ගන් එක ඔයගොල්ලන්ට පේනවා තියෙන්නේ වෙනම රෙඩ් ඩොට් එකක් තියෙන ඒකත් අපිට අතන ඩියෝ කරගන්න තියෙනවා ගොඩක් දේවල් තියෙනවා පෙන්වන්න මේක වීඩියෝ ගේන්නකම් බලන්න එන්න තියෙන හැම දෙයක් ගැන මම වීඩියෝකින් පුළුවන් වුණොත් පෙන්වනවා අනිවාර්යෙන් ඉස්සරහට යනවා අපි වීඩියෝ අන්නතේ මෙතන තියෙන ටර්මල් ස්නයිපර් එක මේක අරන් බලමු මෙතන මේකේ දෙන්න උණ්ඩ පහයි හැබැයි මේකට තමයි වැඩ කරන්න ඕන අර ස්නයිපර් ඇම්මෝ කියන එක ඒක හැබැයි මේකේ බග් එකක් වෙන්න ඇති මේක හරියට හදලා නැහැ ඔයගොල්ලන්ට පේන ඇති ඒක වෙනම් පාටකත් පාටකුත් තියෙන ස්නයිපර් එක ඔයගොල්ලන්ට පේන ඇති ඒකේ කෑලි සම්පූර්ණයෙන්ම තියෙනවා මේකේ පොඩි බග් වගේ තියෙනවා මේ ස්නයිපර් එක සාමාන්‍ය වෙලාවකට ටර්මල් වෙලා පේන්නේ නැහැ ඒකේ උෂ්ණත්වය පේන්නේ
තව දෙයක් තියෙනවා පෙන්වන්න අපි ඉස්සරහට යන වීඩියෝ එක. ඔන්න ඉතින් යුද්ධ රැංකේ ගාවටත් ආවා. යුද්ධ රැංකේ තියෙනවා ඕගොල්ලන්ට දෙයක් පෙන්වන්න. මම දැන්ම පෙන්වන්නම් ඒක. ඒක තමයි මෙන්න මේක. මේක දාපුන් පස්සේ හා ඔන්න මේ කුටින්න වෙලාවට කොහෙද ගහන්නේ. මේ පේනවා පේන ඇති ඕගොල්ලන්ට. පෙන්වන්නේදී සුදු පාට කරලා පෙන්වනවා. ඒකත් මාරු කොහේ ඇංගල් හිටියද දැන් පේනවා මේ. හොඳයි මම මෙතන වීඩියෝ එක නතර කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඊළඟ වීඩියෝ එකෙන් මම අනිවාර්යෙන් කියනවා බැටරියල් එක මොන මොන වගේ තැන් දාලුත් වෙලා තියෙන්නේ. ඉතින් මම මෙතන වීඩියෝ එක නතර කරනවා. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, SL.F YouTube channel එක සබ් කරලා නැත්තම් subscribe කරලා support එකක් දෙන්න. ඔකුණට තියෙනවා මොන හරි ප්‍රශ්නයක් කමෙන්ට් කරන්න. මම test server එක download දාන්න ලිංක එක පහල ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දානවා අනිවාර්යෙන්. ඩවුන්ලෝඩ් කරලා ඔයගොල්ලෝ බලන්න. මේකේ අම්බලන්ට බග් වගේක් තියෙනවා. ඒ වගේ දේවල් පොඩ්ඩක් බලලා ඇක්ටිවිෂන් එකට කමෙන්ට් කරන්න. හරි හොඳයි. එහෙනම් ඔබ හැම දිනකටම සුබ දවසක්. Hold me close till I get up. Time